දරුවෙකුට නමක් ලබා ගැනීමේදී ඔබ ලබා ගන්න ඕන දරුවාගේ අනාගතය ගැන හිතලා. ඒ වගේම තමයි දරුවන්ගේ යහපත ගැන හිතලා. දරුවන්ගේ අනාගතයේ කුමන අයෙක් වෙයිද, කුමන රැකියාවක් කරයිද කියන එක ජ්‍යෝතිෂ්‍යමය කරුණු කාරණාවල් පදනම් කරගෙන ඊට යම් යම් නිගමනයන් වලට ඇවිල්ලා තමයි නමක් ලබා දිය යුත්තේ. උදාහරණයක් විදියට වෛද්‍යවරයෙක් වෙන්න උරුමකම් තිබෙන කෙනෙකුට, දේශපාලඥයෙකුට අයත් නාමයක් ලබා දීම සුදුසු වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ පුජ්‍යලිකව ඔබගේ අලුත උපන් ආදරණීය දියණියට පුතාට නමක් ලබා ගැනීමේදී ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි ඔබට මම නම් ලබා දීමේදී දිනක් ඇතුළත නැත්නම් පැය 24ක් ඇතුළත විදේශගත ඔබ වෙනුවෙන්ම විශේෂිත වූ යම් සේවයක් මගින් ලබා දීමට බලාපොරොත්තු වෙන්න තිබෙනවා. ඒ වගේම තමයි ඔබට පුළුවන් WhatsApp, Viber, Imo හරහා මාව සම්බන්ධ කරගන්න. ඔබට මෙම කරුණු කාරණාවන් පිළිබඳව අන්තර්ජාලය, සමාජ මාධ්‍ය හරහා පවා ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ නිසා ඔබට තිබෙන්නේ මෙම නම් ලබා ගැනීමට අවශ්‍ය නම් 5 දුරකථන අංකය සම්බන්ධ කරගෙන මාව සම්බන්ධ කරගෙන ඊට අවශ්‍ය උපදෙස් පිළිපැදීම තුළින් ඔබට ඉක්මනින් නාමයන් ලබා ගන්න පුළුවන්. ඔබ සැමට තෙරුවන් සරණයි. දරුවෙකුට නමක් ලබා ගැනීමේදී ඔබ ලබා ගන්න ඕන දරුවාගේ අනාගතය ගැන හිතලා. ඒ වගේම තමයි දරුවන්ගේ යහපත ගැන හිතලා. දරුවන්ගේ අනාගතයේ කුමන අයෙක් වෙයිද, කුමන රැකියාවක් කරයිද කියන එක ජ්‍යෝතිෂ්‍යමය කරුණු කාරණාවල් පදනම් කරගෙන ඊට යම් යම් නිගමනයන් වලට ඇවිල්ලා තමයි නමක් ලබා දිය යුත්තේ. උදාහරණයක් විදියට වෛද්‍යවරයෙක් වෙන්න උරුමකම් තිබෙන කෙනෙකුට, දේශපාලඥයෙකුට අයත් නාමයක් ලබා දීම සුදුසු වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ පුජ්‍යලිකව ඔබගේ අලුත උපන් ආදරණීය දියණියට පුතාට නමක් ලබා ගැනීමේදී ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි ඔබට මම නම් ලබා දීමේදී දිනක් ඇතුළත නැත්නම් පැය 24ක් ඇතුළත විදේශගත ඔබ වෙනුවෙන්ම විශේෂිත වූ යම් සේවයක් මගින් ලබා දීමට බලාපොරොත්තු වෙන්න තිබෙනවා. ඒ වගේම තමයි ඔබට පුළුවන් WhatsApp, Viber, Imo හරහා මාව සම්බන්ධ කරගන්න. ඔබට මෙම කරුණු කාරණාවන් පිළිබඳව අන්තර්ජාලය, සමාජ මාධ්‍ය හරහා පවා ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ නිසා ඔබට තිබෙන්නේ මෙම නම් ලබා ගැනීමට අවශ්‍ය නම් 5 දුරකථන අංකය සම්බන්ධ කරගෙන මාව සම්බන්ධ කරගෙන ඊට අවශ්‍ය උපදෙස් පිළිපැදීම තුළින් ඔබට ඉක්මනින් නාමයන් ලබා ගන්න පුළුවන්. ඔබ සැමට තෙරුවන් සරණයි. දරුවෙකුට නමක් ලබා ගැනීමේදී ඔබ ලබා ගන්න ඕන දරුවාගේ අනාගතය ගැන හිතලා. ඒ වගේම තමයි දරුවන්ගේ යහපත ගැන හිතලා. දරුවන්ගේ අනාගතයේ කුමන අයෙක් වෙයිද, කුමන රැකියාවක් කරයිද කියන එක ජ්‍යෝතිෂ්‍යමය කරුණු කාරණාවල් පදනම් කරගෙන ඊට යම් යම් නිගමනයන් වලට ඇවිල්ලා තමයි නමක් ලබා දිය යුත්තේ. උදාහරණයක් විදියට වෛද්‍යවරයෙක් වෙන්න උරුමකම් තිබෙන කෙනෙකුට, දේශපාලඥයෙකුට අයත් නාමයක් ලබා දීම සුදුසු වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ පුජ්‍යලිකව ඔබගේ අලුත උපන් ආදරණීය දියණියට පුතාට නමක් ලබා ගැනීමේදී ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි ඔබට මම නම් ලබා දීමේදී දිනක් ඇතුළත නැත්නම් පැය 24ක් ඇතුළත විදේශගත ඔබ වෙනුවෙන්ම විශේෂිත වූ යම් සේවයක් මගින් ලබා දීමට බලාපොරොත්තු වෙන්න තිබෙනවා. ඒ වගේම තමයි ඔබට පුළුවන් WhatsApp, Viber, Imo හරහා මාව සම්බන්ධ කරගන්න. ඔබට මෙම කරුණු කාරණාවන් පිළිබඳව අන්තර්ජාලය, සමාජ මාධ්‍ය හරහා පවා ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
ඒ නිසා ඔබට තිබෙන්නේ මෙම නම් ලබා ගැනීමට අවශ්‍ය නම් පහත දුරකථන අංකය සම්බන්ධ කරගෙන මාව සම්බන්ධ කරන ඊට අවශ්‍ය උපදෙස් පිළිපැදීම තුළින් ඔබට ඉක්මනින් නාමයන් ලබා ගන්න පුළුවන්. ඔබ සැමට තෙරුවන් සරණයි. දරුවෙකුට නමක් ලබා ගැනීමේදී ඔබ ලබා ගන්න ඕන දරුවාගේ අනාගතය ගැන හිතලා, ඒ වගේම තමයි දරුවන්ගේ යහපත ගැන හිතලා, දරුවන්ගේ අනාගතයේ කුමන අයෙක් වෙයිද, කුමන රැකියාවක් කරයිද කියන එක ජ්‍යෝතිෂ්‍යමය කරුණු කාරණාවල් පදනම් කරගෙන ඊට යම් යම් නිගමනයන් වලට ඇවිල්ලා තමයි නමක් ලබා දිය යුත්තේ. උදාහරණයක් විදියට වෛද්‍යවරයෙක් වෙන්න උරුමකම් තිබෙන කෙනෙකුට, දේශපාලඥයෙකුට අයත් නාමයක් ලබා දීම සුදුසු වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ පුජ්‍යලිකව ඔබගේ අලුත උපන් ආදරණීය දියණියට පුතාට නමක් ලබා ගැනීමේදී ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි ඔබට මම නම් ලබා දීමේදී දිනක් ඇතුළත නැත්නම් පැය 24ක් ඇතුළත විදේශගත ඔබ වෙනුවෙන්ම විශේෂිත වූ යම් සේවයක් මගින් ලබා දීමට බලාපොරොත්තු වෙන්න තිබෙනවා. ඒ වගේම තමයි ඔබට පුළුවන් WhatsApp, Viber, Imo හරහා මාව සම්බන්ධ කරගන්න. ඔබට මෙම කරුණු කාරණාවන් පිළිබඳව අන්තර්ජාලය, සමාජ මාධ්‍ය හරහා පවා ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ නිසා ඔබට තිබෙන්නේ මෙම නම් ලබා ගැනීමට අවශ්‍ය නම් පහත දුරකථන අංකය සම්බන්ධ කරගෙන මාව සම්බන්ධ කරන ඊට අවශ්‍ය උපදෙස් පිළිපැදීම තුළින් ඔබට ඉක්මනින් නාමයන් ලබා ගන්න පුළුවන්. ඔබ සැමට තෙරුවන් සරණයි. දරුවෙකුට නමක් ලබා ගැනීමේදී ඔබ ලබා ගන්න ඕන දරුවාගේ අනාගතය ගැන හිතලා, ඒ වගේම තමයි දරුවන්ගේ යහපත ගැන හිතලා, දරුවන්ගේ අනාගතයේ කුමන අයෙක් වෙයිද, කුමන රැකියාවක් කරයිද කියන එක ජ්‍යෝතිෂ්‍යමය කරුණු කාරණාවල් පදනම් කරගෙන ඊට යම් යම් නිගමනයන් වලට ඇවිල්ලා තමයි නමක් ලබා දිය යුත්තේ. උදාහරණයක් විදියට වෛද්‍යවරයෙක් වෙන්න උරුමකම් තිබෙන කෙනෙකුට, දේශපාලඥයෙකුට අයත් නාමයක් ලබා දීම සුදුසු වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ පුජ්‍යලිකව ඔබගේ අලුත උපන් ආදරණීය දියණියට පුතාට නමක් ලබා ගැනීමේදී ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි ඔබට මම නම් ලබා දීමේදී දිනක් ඇතුළත නැත්නම් පැය 24ක් ඇතුළත විදේශගත ඔබ වෙනුවෙන්ම විශේෂිත වූ යම් සේවයක් මගින් ලබා දීමට බලාපොරොත්තු වෙන්න තිබෙනවා. ඒ වගේම තමයි ඔබට පුළුවන් WhatsApp, Viber, Imo හරහා මාව සම්බන්ධ කරගන්න. ඔබට මෙම කරුණු කාරණාවන් පිළිබඳව අන්තර්ජාලය, සමාජ මාධ්‍ය හරහා පවා ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ නිසා ඔබට තිබෙන්නේ මෙම නම් ලබා ගැනීමට අවශ්‍ය නම් පහත දුරකථන අංකය සම්බන්ධ කරගෙන මාව සම්බන්ධ කරන ඊට අවශ්‍ය උපදෙස් පිළිපැදීම තුළින් ඔබට ඉක්මනින් නාමයන් ලබා ගන්න පුළුවන්. ඔබ සැමට තෙරුවන් සරණයි. දරුවෙකුට නමක් ලබා ගැනීමේදී ඔබ ලබා ගන්න ඕන දරුවාගේ අනාගතය ගැන හිතලා, ඒ වගේම තමයි දරුවන්ගේ යහපත ගැන හිතලා, දරුවන්ගේ අනාගතයේ කුමන අයෙක් වෙයිද, කුමන රැකියාවක් කරයිද කියන එක ජ්‍යෝතිෂ්‍යමය කරුණු කාරණාවල් පදනම් කරගෙන ඊට යම් යම් නිගමනයන් වලට ඇවිල්ලා තමයි නමක් ලබා දිය යුත්තේ. උදාහරණයක් විදියට වෛද්‍යවරයෙක් වෙන්න උරුමකම් තිබෙන කෙනෙකුට, දේශපාලඥයෙකුට අයත් නාමයක් ලබා දීම සුදුසු වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ පුජ්‍යලිකව ඔබගේ අලුත උපන් ආදරණීය දියණියට පුතාට නමක් ලබා ගැනීමේදී ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි ඔබට මම නම් ලබා දීමේදී
දිනක් ඇතුළත නැත්නම් පැය 24ක් ඇතුළත විදේශගත ඔබ වෙනුවෙන්ම විශේෂිත වූ යම් සේවයක් මගින් ලබා දීමට බලාපොරොත්තු වෙන් තිබෙනවා. ඒ වගේම තමයි ඔබට පුළුවන් WhatsApp, Viber, Imo හරහා මාව සම්බන්ධ කරගන්න. ඔබට මෙම කරුණු කාරණාවන් පිළිබඳව අන්තර්ජාලය සමාජ මාධ්‍ය හරහා පවා ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ නිසා ඔබට තිබෙන්නේ මෙම නම් ලබා ගැනීමට අවශ්‍ය නම් 5 දුරකථන අංකය සම්බන්ධ කරගෙන මාව සම්බන්ධ කරන ඊට අවශ්‍ය උපදෙස් පිළිපැදීම තුළින් ඔබට ඉක්මනින් නාමයන් ලබා ගන්න පුළුවන්. ඔබ සැමට තෙරුවන් සරණයි. දරුවෙකුට නමක් ලබා ගැනීමේදී ඔබ ලබා ගන්න ඕන දරුවාගේ අනාගතය ගැන හිතලා, ඒ වගේම තමයි දරුවන්ගේ යහපත ගැන හිතලා, දරුවන්ගේ අනාගතයේ කුමන අයෙක් වෙයිද, කුමන රැකියාවක් කරයිද කියන එක ජ්‍යෝතිෂ්‍යමය කරුණු කාරණාවල් පදනම් කරගෙන ඊට යම් යම් නිගමනයන් වලට ඇවිල්ලා තමයි නමක් ලබා දිය යුත්තේ. උදාහරණයක් විදියට වෛද්‍යවරයෙක් වෙන්න උරුමකම් තිබෙන කෙනෙකුට, දේශපාලඥයෙකුට අයත් නාමයක් ලබා දීම සුදුසු වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ පුජ්‍යලිකව ඔබගේ අලුත උපන් ආදරණීය දියණියට පුතාට නමක් ලබා ගැනීමේදී ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි ඔබට මම නම් ලබා දීමේදී දිනක් ඇතුළත නැත්නම් පැය 24ක් ඇතුළත විදේශගත ඔබ වෙනුවෙන්ම විශේෂිත වූ යම් සේවයක් මගින් ලබා දීමට බලාපොරොත්තු වෙන් තිබෙනවා. ඒ වගේම තමයි ඔබට පුළුවන් WhatsApp, Viber, Imo හරහා මාව සම්බන්ධ කරගන්න. ඔබට මෙම කරුණු කාරණාවන් පිළිබඳව අන්තර්ජාලය සමාජ මාධ්‍ය හරහා පවා